පිටයි දෙව සංරක්ෂණය තුළ මේ දවසේ වැඩක කටයුතු ආරම්භ කරන්නට ඔබට වරම්වර ප්‍රසාද ශක්තිය ලැබේවා අද මැයි මාසේ දාහතරබනි සිකුරාදා දවසයි. ප්‍රමාන්තේන අද උන්වහන්සේ ප්‍රේමේ ගැන කතා කරනවා ඔබට මට ප්‍රේමේ ගැන ලස්සන කවිි කතාන්දර ලියවෙනවා සින්දු ලියවෙනවා නිස දැස් ලියවෙනවා ලස්සන වචන හුවමාරුුවෙනවා ඒ තුළ රැඳෙන්ඩ පුළුවන්ද. තැන් අපට හමුවෙනවා ජේසු කියීනවා මාත් මාගේ පියාණන් වහන්සේත් අතර කිට්ටු සම්බන්තාවයක් කිත්තු ආදරයක් තිබුණා. දැ ඒ ආදරය ගැන් අපිට වඩා ජේසු නිදන්නේ කොහොමදේ සම්බන්ධතාවේ ඒ ආදරයේ කියලා. දැන් උන්වහන්සේ අපිට කීනවා අන්න ඒ ආදරයට සමාන ආදරයක් ඔබටත් ේසුත් එක් කලා අපි හැම දෙනාටම ජේසුත් එක් කළ පවත්වාගෙන යන්නට කියලා ඒ ප්‍රේමෙහි පවතින්න. ඒ තමයි ප්‍රේමවාන්තේනේ ඔබට මට ජීවිතය අභියෝගය අපිට පුළුවන්ද ප්‍රේමෙහි පවතින්න අද තියෙන ආදරේම හෙට දවසෙත් අනිද්ධ දවසත් උන්වහන්සේට මට පෙන්වන්නට පුළුවන්ද එක තමයි වඩා වැදගත්වෙන්න අපිට කටවච්චනය කියන්න පුළුවන් ම උන්නහන්සට ආදරේ කියලා න ඒ ආදරයේ පවතිල්්ඩ පුළුවන්ද. ප්‍රවාන්තන ඔබ හිතන්න ඔබගේ ජීවිතේ ප්‍රශ්නයනවන් මනුෂයන් වශයෙන් දුරුවලයිනනි ප්‍රශ්න ගැටලු බාදක බොහෝමයක් ජීවිතය එන්ඩ පුළුවන්. ආර්ථික ප්‍රශ්න ගොඩා කෙන්න්ඩ පුළුවන්. වසංගත තත්ත්වයක් තියෙනවා ඒවත් වඩ පුළුවන්. ලෙඩ දුක්වෙඩ පුළුවන්. දැන් ඔවැනි තත්වයක් අපිගේ ජීවිතතයට එකතුූ නහම අපි ඉෙදිනෙදා ජීවිතයේ ප්‍රශ්නෝල්ට මුහුණ දෙන්නට ගිහාම මට පුළුවන් ද ජේසුක ආදරය තුළ පවතින්න. ඒකනි අප හැමිවෙල්ලාෑම හිතාන්් ඕෝනෙඒ පැවතීම තමයි වඩා වැද ගත්තෙන්නේ ප්‍රමාන්තන අපි අතර බොහෝ දෙනෙ කෙයාදරය තුළ පවත්වාාගෙන යනවා. ආදරයතුර ශක්තිමත්ව ඉදිදරයට යන නමුත් අපි අතර බොහෝ දෙනෙක් ආදරයෙන් දිරාපත් වෙලා වැටෙන අවස්ථාවන් ගොඩාක් තියනවා. දෙවියන්ගේ නෑත්තෙන අවස්ථාවන් ගොඩාක් අපි හැමකෙනගේම ජීවිතවල තියනවා. ප්‍රේවාන්තයන එක නිසා මේ දවස උන්වහන්සේගේ ආදරෙහි පවතින දවසක් බවට පත්කරගන්න. දවසේ ප්‍රශ්නයි බාදකෙයි අපි හිතන් ඉන්න විදිහට නෙ මේ දවස අපිට ගත කරන්නට වෙන්නේ. ප්‍රශ්නෙයි නමුත් එවැනි අවස්ථාවක මම කොච්චර උත්සහ කරනද උන්වහන්සේ එෙක් කලා සිටින්ද. උන්වහන්සේ තුළ පවතින්න. එක නිසා මේ දවස අපි ශක්තියක් කරගම ප්‍රේමාන්තේන දේවාශීර්වාදයෙන් පිරිච්ච දවසක් බවට පත්කරග්ඩට ශක්තිය පිල්ලමු. හැමලාෑම න්හන්සට කියමු මේ දවසේ වැඩ කටයුතු අප ආරම්භ කරගට ඉන්න මොහොතේ. වැඩපොලේ හෝ ගෙද්දර දොරේ හෝ අපි යනේන තැන හෝ අපි ඇසුරු කරන අයවලුන් හරහා හෝ ඒ ආදරෙහහි පවතින්ඩ අපට ශක්තිය දෙඩ වරම්වරප්‍රසාද දෙඩ. එසේ ප්‍රාර්ථනා කරගෙන උන්වහන්සේ ඉදිරියෙහි අපි මේ දවස ආරම්භ කරමු. ඒ දවසේ දේවාශීර්වාදෙන් පිරෙන්් අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ වරම්මන්්ඩිල්ලමු. ඇද වැටෙන අවස්ථාවන් න්නේ මේ දවසේ දුක්වෙන අවස්ථාවන් ඒ. අපි සූදානම් කරගත්තු විදිට දේවල් කරගානට බැරි අවස්ථාවන් න්නේ මේ දවසේ අපි උන්වහන්සට කේමු. ඒ දේවාදරය තුළ ඔබවමාව එයින් ඔසොවාගෙන ඉදිරියට අන්ඩ කියලා. එසේ ප්‍රාර්ථනා කරගෙන මේ දවසාරණභමූන් වහන්සේ තුළ ඔබට ජෙසුභිහිටයි.